පසුගිය 24 වෙනිදා ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පිරිසක් බතරමොල්ල අධ්‍යාපන අමාත්‍යංශයේ ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වූයේ ඉල්ලීම් හතක් මුල් කරගනිමි. එහිදී පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරමින් එම විරෝධතාව විසුරුවා හැරීමටයි කටයුතු කළේ. ඊට විරෝධය පළ කරමින් අද දිවයින පුරා විරෝධතා පැවැත්වුණා. එම විරෝධතාවලට සහභාගී වූ ගුරුවරුන් නවධාරණය කළේ ගුරු විදුහල්පතිවරුන්ට එල් වූ ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බවයි. කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් රැසක් ආශ්‍රිතවම අද විරෝධතා පැවැත්වුණා. ඔර තක්කඩි දකින පොලිස් අකුරු කරපු ගුරුවරයාට තඩි බානවා වැටෙන්වලි තඩි බානවා වැටෙන්වලි පෞද්ගල 24 වෙනිදා මේ රටේ ගුරුවරු තමන්ගේ වැටුප් විශේෂමතා ඉවත් කරන්න පාසලේ දෙමව්පියන්ට දෙන බර අඩු කරන්න ආණ්ඩුවගෙන මර්ධන අනපනත් අහෝසි කරන්න ඉල්ලීම් ගණනාවක් කුල් කරගෙන සාමකාමී පාගමනක් ආවි. මේ පාගමනට තමයි පොලිසිය බාර දීලා තියෙන්නේ. අද පොලිසිය කියනවා මේ ගැව්වේ පොලිස් ආඥා වඩන අනුව කියලා. එතනවනම් ගුරුවරු විදුහල්පතිවරු කටවාගෙන ඉඳී කියලා කවදාවත් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා අපි අද දවසේ සමස්ත ගුරුවරු පහරන බෑලා අපි ආණ්ඩුවට දෙන පණිවිඩය තමයි වහාම මේ මර්ධනේ නවත්තන්න ඕනේ. හතර කරේ නැත්නම් අනිවාර්යයෙන් අපි ක්‍රියාමාර්ග ගන්නවා. මේ අතර අප වාර්තාකරුවන් පැවසුවේ අදාළ ප්‍රහාරයට විරෝධය පළ කරමින් කළුතර ඇතැම් පාසල්වල ගුරුවරු අද කළු පැටි වැළඳ සිය රාජකාරී කටයුතු වල නිරත වූ බවයි. මේ වගේ පාරට බහින අයගේ කට වහලා පාඩු දෙමීරණ කරලා මර්ධනකාරී පිළිවෙත නම් අනුගමනය කරන්නේ අන්නේක ප්‍රතිචාර දක්වන්න තමයි අද පාරට බහලා තියෙන්නේ. ඒ නිසා රනිල් රාජපක්ෂ ආණ්ඩුව අපි කියනවා අපි ගුරු විදුහල්පතිවරු විදියට ඔය මර්ධනයට අපි බය නැහැ. ගුරු විදුහල්පතිවරුන්ට එල්ල වූ කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරයට විරෝධය පළ කරමින් අද දිවයිනේ බොහෝ දිස්ත්‍රික්කවල ගුරුවරුන් සිය විරෝධය පළ කිරීම සඳහා විරෝධතා සංවිධානය කර තිබුණා. අකුරු පොවපු මූසිලයන් උණ්ඩ එව්වා ගුරුවරුන්ට උණ්ඩ එව්වා ගුරුවරුන්ට උඹේ දරුවත් රකින්නවා අපි උඹේ දරුවත් රකින්නවා අපි ගුරු සංගම් එක්ක මම දිගින් දිගටම සාකච්ඡා කරමින් තමයි මෙතෙක් කාලයක් ඇක්ටිවිච්ච ඒ අයගේ ගැටලු විසඳුම් ලබා දෙමින් කටයුතු කරගෙන ආවේ. අයවැලේක නිකුත් ලං වෙන නිසා අපි අයවැයට යෝජනා කළා තිනවා මේ විෂමතාවයෙන් ඉවත් කිරීම ගුරු විදුහල්පති පමණක් නෙවෙයි සසු සේවන් වලත් ඒ නිසාම ඇතුළත තිබෙන විෂමතාවයෙන් පිළිබඳව අවධානය යොමු කළා තිනවා. යම් ප්‍රතිපාදනයක් වෙන් කළා කොහොමද ලබන අවුරුද්දේදී ඒක සමනය කරන්න කියන කාරණේ. දැන් මම හිටියානම් මාත් එක්ක ඇවිල්ලා ඕක සාකච්ඡා කළා යනවා. ඉතින් අවසානවකට මම හිටියෙත් නැහැ. ඉතින් කොහොමුණත් ඒක න අපේ අමාත්‍යංශයේ කනගාටුව ප්‍රකාශ කරන බව අද මාධ්‍ය නිවේදනයකුත් මම නිකුත් කළා. ඉතින් අපි ලබන සතියේදී මේ උත්සව සමිති නායකයෙම මුණ ගැහෙති. කවුරුන් විසින් ප්‍රශ්න ඇති කළා දැන් වගකීම් බාරගත්තාය ප්‍රශ්න විසඳන්න ඕනේ. ඉතින් මගේ කාලේ වැඩි හරියක් වෙම් වෙන්නේ මේ ප්‍රශ්න විසඳන්න. උත්සව සමිතිත් එක්ක ඉල්ලන සාකච්ඡා මම දින කීපයක් අතට දීලා තිනවා. ඉතින් ඒකින්ද මාත් එක්ක නම් කිසිම ගැටලුවක් නැහැ.